ඉංගිලම් පස වළඳන කොටුනත් මට ඒක මතක් කරන්න බැරි වුණා දානේ වගේ තමයි මතක් වුණාද අනේ ගිලාන පච්චය බේසච්චං දෙකට කියනවා මොකද්ද එකටත් කියනවා ධාතුමත්තකෝ නිස්සත්තෝ නිජ්ජීවෝ ශුන්‍යෝ ධාතු වලින් හදිච්ච ඒවා උපාස කාලේ ක්‍රමයක් පුරුදුන හැන්දෑවට ගිලම්පසට සොයමස්ල ඔක්කොම එකතු වෙන පොල් ගස්තුවේ. ඉතින් එකතු වෙන එක මග අරගන්න ඒ කියන්නේ අර එකත් සෝෂලයිස් වෙන එකක්නේ. ඒකටම වතුර බෝතලයක් ගෙනෙනවා ලීටර් බෝතලයක් ගෙනියලා එතකොට උදේ තමයි හම්බ වෙන්නේ. තවල් දානින් ගියන් පස්සේ ඉතින් ඒක පුරුද්දක් බවට පත් වුණා. ඉතින් අර ඒ කාලේ හුදකලායම වාසය කරන්න. එතකොට ඉතින් මේක අපිට කාලේ අඩුයි ඒක ෆුලි එෆිෂන්ට් හුදකලාවේ හැම ධර්මයේ මිනී කරන් ඉන්නකොට තමයි chances වැඩි. මෙහෙම අපි කතා වුණා තින් එහෙම වුණා තින් ඒක ලීක් වෙනවා. ඒ කියන්නේ අර තියෙන්න ඕනේ මෝරන්න ඕනේ හිතේ. හැබැයි පින්වතුන්ලා මෙහෙම ආපු මේ ගමන ලොකු එෆෙක්ට් එකක්. ඒක ලොකු වටිනවා. මේක වටිනාකම කියන්න බෑ. මෙහෙම කාලේ කිව්වාගේ අර දුකත් ගොඩාක් තියෙනවා වගේම හැබැයි මේ දුක Tamanට කිසි දුකක් දැනෙන්නේ නැති තත්යකට ගේන දුකක් වෙන්න. තමන් ඒ මාස්ටර් කරගන්න ලැබෙන්න හිත පිරිසුදු කරන්න හැටි වැරදියට හිතන විදි නැති කරගන්න හැටි ඔච්චරයි තියෙන්නේ. එහෙම වෙච්ච ගමන්ම දැනුත් ප්‍රශ්නයක් තිබ්බනම් ඒක අනේ මේක ප්‍රශ්නයක් නෙමෙයි නේද කියලා තමන්ට එන්න තියෙනවා. මම දවසක් මම මතකයි ස්වාමීන්වහන්සේටයක් කියන්නේ මගේ සහෝදර ස්වාමීන්වහන්සේ කෙනෙක්. ඒ කරුණ කියන්නේ ගියාම උන්වහන්සේ දැන් ඊතර කලන්තේ දාන්න වගේ තේරට තේන නෑ නෑ හාමුදුරේ එහෙම මෙයා කරන්නේ අර කරුණ කියන්න කෙලෙස් ආපු ඇටි එහෙමම ඔය මහත්තයාට තිබ්බේ අම්මා මැරිලා ඉතින් ඒවා ප්‍රශ්න වෙලා දැන් මෙහාට ඇවිල්ලා දැන් ඉවර වෙලා ඇවිල්ලා හැබැයි ඒගොල්ලන් ඥාති කට්ටිය ගෙවල් ඒවා අල්ලගෙන මොනවද ඒ වගේ එකක් වෙලා ඉතින් යාට තේරෙන්නේ නැහැ මොකද මේගොල්ලන් එහෙම කරේ. යාත් මොනවත් නරකක් කළා නැහැ යාට හේතුව තේරෙන්නේ පේන්නේ නැහැ මේගොල්ලන් එහෙමම. ඊට පස්සේ යාටත් එතන එන්න බැරි තත්ත්වයක් ඇති වෙලා කතා බහ අඩු වෙලා තුවා ඩිප්‍රෙෂන් එකට ඇවිල්ලා මේ දැන් අක්කද කවුද නංගිද ඒගොල්ලන් යාගේ මහත්යද කොයිද ඒවා හිතන්නේ එහෙම. ඉතින් දැන් ඕමම හිත හිත ඉන්නකොට මෙයාගේ මූණ එහෙම ඇඹුල් වෙලා හිටපු තත්ත්වයකට තමයි තියෙන්නේ. ෂර්ට් එක හොඳයි තොප්පියත් හොඳයි හැබැයි මූණ ඇඹුල්. ඉතින් පව් ඒ වෙලාවේ සයිමන්ස් කෙනෙක් හම්බුණා සිංගප්පූරේ එයාපෝට් එකේ. මාව ඉතින් ඊට පස්සේ ඉතින් මම ටික වෙලා හිටියා. ඉතින් මහත්මයම චුට්ටක් මහත්තර පොඩි විශ්වාසයක් හරි මොන හරි ඇවිල්ලා මම ටිකක් ඔය කරුණ ටිකක් කිව්වා. මම මෙහෙම මේක කින්නේ ස්වාමී වහන්සේ මෙහෙම මට වෙලා නම් මං කෝ හරි හැමතිඔකට විසඳුම් තියෙන මොනකට මොකක් හරි මං කිව්වා මම මතක නැහැ හරියට. හැබැයි මං එයාට එකපාරටම කෝයි මහත්තයට මාව පේනව නේද කියලා. ඉතින් ඔව් ස්වාමීන්සේ මේ ඉන්නවා කියලා. එතකොට මේ මං කව මාව පේනව නේද? එතකොට මේ මහත්තයා හිතන එකේ වැරද්දා. දැන් මේ දේවල් නැහැනේ මහත්තයෝ මෙතන. මෙතන මහත්තයා මාව පේන එක විතරයි. අරව මහත්තයා අනවශ්‍ය නිකන් අරගෙන අපි හිතන්න පුරුදු වෙලා දුක් වෙන විදියට සතුට වෙන විදියට දුක් හිතන්න පුරුදු වෙලා නැහැ. ඒ හිතන් එතකොට අපේ හතුර ඒ පුද්ගලයා නෙමෙයි පින්වතුනි. ඒ අපේ වැරදියට හිතන එක. ඉතින් දැන් යාට අපි එහෙම හිතුව ගමන්ම චුට්ටක් අරක ප්‍රශ්නයක් නෙමෙයිද කියලා ඊට පස්සේ ආ මොකද්ද කිව්වා සයිමන්ස මට නිකන් මොකද සහනයකුත් ආවා වගේ කියලා. ඊට පස්සේ අපිට යන්න වුණා. ඊට පස්සේ හම්බුනේ මං පොඩ සක්මන් කරන්න හරි මොන හරි එකකට ගියා. ඉතින් එක අපේ අතේ තියෙන ටක් ගාලා අපිට මේක හරි ගස්ස ගන්න පුළුවන්. මම හිතන්නේ මේ පිටුලට එහෙම ප්‍රශ්නයක් නැ නැත්තම් මේම සක්මන් කරන්නවත් ප්‍රශ්න තිබ්බත් ඒවා ටක් ගාලා ඒ ගොරෝසු මට්ටම් පව කරන් ඇවිල්ලා තිනවා කියලා හිතෙනවා. මේ බීපු දේවල් මුත්‍රා බාට පත් වෙන අපින් වදිනින් මුත් කැලිම ටොයිලට් එකට දාන්නත් තිබ්බා. මේක මෙච්චර ඇඟස්සෙන් ගිහිල්ලා මෙව වෙලා ඉතින් අපි ඒ කර්මානුරූපව ශරීරයක් හදාගෙන ඉඳලා තිනවා. ඒකට ඉතින් එහෙම දෙන්න වෙනවා. දෙන්නකොට ඒක ඇත්තට වෙන දේ කල්පනාවට ඇඬත් ඕනේ.
අපි වඩින්න ඉස්සලා ශාලාවට යමු පොඩ්ඩක් මේවා මම භාවනාව කරලා ඊට අපි ශාලාවට යමු වැඩම කරලා එතනදි මම අන්තිමටම අදිෂ්ඨාන කරනවා අද රැයටත් බලන්න මේවයි ඔක්කොම තියාගෙන සම්මානසික ස්පිරිට් එකක් තියාගන්න ලැබෙන්නේ